දවසක් ආදරණීය දුවේ ඉස්සා 24 උසස් පෙළ භාගයේ ලියන ඔයාට ආර්ථික විද්‍යාවේ MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මේ විදිහට ආරම්භ කරනවා. ඒකේ පළවෙනි MCQ එක අපි බලමු. මේක තියෙනවා සෑම ආර්ථිකයක්ම පවත්නා සම්පත්වල තෝරා ගැනීමක් කළ යුතු වන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ සම්පත්වල පවතිනවා හිඟකමක්. සම්පත් හිඟවීමත් ඒවායේ පවතින විකල්ප සම්පත් හිඟවීමත් ඒවායේ පවතින විකල්ප නැත්නම් විකල්ප ප්‍රයෝජන හේතුවෙන් මේ තෝරා ගැනීම ඇති වෙනවා. එතකොට ආර්ථික විද්‍යාවේ අපි කියනවා සම්පත් හිඟකමකින් යුක්තයි කියලා. එතකොට ඒ සම්පත් හිඟවීම ඒ හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීමත් හේතුවෙන් ආර්ථිකයකට තෝරා ගැනීම කරන්න සිදු වෙනවා. එතකොට බලන්න මේකේ පළවෙනි ප්‍රශ්න තියෙනවා, උත්තරේ තියෙනවා ආර්ථිකයේ සතු සියලුම සම්පත් කාර්යක්ෂමව උපයෝජනය නොකරන බැවින් වේගවත් ආර්ථික වෘද්ධියක් අත්කර ගැනීමට අපොහොසත් වන බැවින් ආර්ථිකයේ පවත්නා සම්පත්වල හිඟකම හා ඒවායේ විකල්ප ප්‍රයෝජන හරි ලබා දෙන බැවින්. එතකොට අන්න ඒක තමයි අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ. හොඳට මතක තියාගන්න, තේරීම කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ සම්පත් හිඟවීමත් ඒ හිඟ සම්පත්වල විකල්ප පැවතීමත් නිසා තමයි තේරීම ඇති වෙන්නේ. හරි. ඊට පස්සේ අපි එනවා බලන්න දෙවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිදොස් ප්‍රකාශය මොකක්ද කියලා අහන. හරි. ඒ කියන්නේ සදොස් කියන්නේ වැරදි ප්‍රකාශය, නිදොස් කියන්නේ නිවැරදි ප්‍රකාශය. ධනතෘප්තියක් ලබා දෙන සියලුම භාණ්ඩ ආර්ථික භාණ්ඩ කියලා කියනවා. සාමාන්‍ය ධනතෘප්තියක් කියන්නේ මොන හරි භාණ්ඩයක් පාරිභෝජනය කරනකොට අපිට උපයෝගීතාවයක් දැනෙනවනම්, ශායික නියමයි, නැත්නම් අපිට කායික මානසික තෘප්තියක් දැනෙනවනම් ඒක ධන තෘප්තියක් කියලා කියනවා. එතකොට සියලුම භාණ්ඩ ආර්ථික භාණ්ඩ කියලා කියන්න බෑ. ආර්ථික නොවන භාණ්ඩක් තියෙනවා, අපි හුස්ම ගන්නවනේ නේ, අපි පහසෙන් හුස්ම ගන්නවා, එතකොට වාතය හින්දා එතකොට ඒකත් අපිට තෘප්තියක් ලැබෙනවනේ, හුස්ම ගන්න ලැබෙන එක නේ. ඒක තිබ්බේ නැත්තම් මුකුත්ම කරගන්න බෑ. ඒ හුස්ම ගන්න ලැබෙන එක ආර්ථික නොවන භාණ්ඩයක්. එහෙනම් පළවෙනි එක වැරදි. මිලක් නොකවා පාරිභෝජනය කරන සියලුම භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. එතකොට සමහර වෙලාවට අපිට ඔය නොමිලේ ලැබෙන සෞඛ්‍ය පහසුකම්, නොමිලේ ලැබෙන අධ්‍යාපන සේවය, ඒවා ආර්ථික නොවන භාණ්ඩ නෙමෙයි. ඒවලට අපි මිලක් ගෙවනවා. මේ ඒවා ඒවලට කවුරු හෝ පිරිවැයක් දරනවා. හැබැයි අපිට ඒවා හම්බෙන්නේ නොමිලේ. හරි. එතකොට මිලක් නොගෙවා පාරිභෝජනය කරන සියලු භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වෙන්න බෑ. ආර්ථික භාණ්ඩත් යම් අවස්ථාවලදී අපි මිලක් නොගෙවා භාවිත කරනවා. නිෂ්පාදන සම්පත් භාවිතයෙන් නිපදවන භාණ්ඩ නිදහස් භාණ්ඩ වේ. නිෂ්පාදන සම්පත් භාවිතයෙන් නිපදවන භාණ්ඩ නිදහස් භාණ්ඩ කියන්නේ ඔය ආර්ථික නොවන භාණ්ඩ කියන අදහස තමයි එතන තියෙන්නේ. එතකොට ආර්ථික නොවන භාණ්ඩ වලට සාමාන්‍යයෙන් නිෂ්පාදන සම්පත් භාවිත වෙන්නේ නැහැ. ආර්ථික නොවන භාණ්ඩ කිසි විටකත් ආර්ථික භාණ්ඩයක් බවට පත් නොවේ කියලා කියනවා. ආර්ථික භාණ්ඩ හිඟ භාණ්ඩ වන අතර ආවස්ථික පිරිවැයක් පවතී. එතකොට උත්තර ටික යන්නේ 4යි 5යි අතර. සාමාන්‍යයෙන් ආර්ථික නොවන භාණ්ඩ කිසි විටකත් ආර්ථික භාණ්ඩ බවට පත් නොවේ කියන එක වැරදි. ඇයි? දැන් අපි හුස්ම ගන්නවානේ. හුස්ම ගන්නවා සාමාන්‍ය පරිසරය තුළ අපි ජීවත් වෙනකොට හුස්ම ගන්නවා. එතකොට ජලයේ යටට යනකොට හරි අපිට පහසුවෙන් හුස්ම ගන්න හැකියාවක් නැහැ. එතකොට අපිට සිලින්ඩර්, ඔක්සිජන් සිලින්ඩර් පාවිච්චි කරන්න වෙනවා
ජලය යටදි හුස්ම ගන්න. එතකොට දැන් පොළවෙන් උඩ ඉන්නකොට ආර්ථික නෝන භාණ්ඩයක් වෙන එක ජලයේ යටට ගියාට පස්සේ ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන ඇයි? සිලින්ඩර් ආධාරයෙන් අපි හුස්ම ගන්න. ඒක හින්දා හතරවෙනි එක ගන්න බෑ. ඒක වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර අපිට පහ විදියට ගන්න පුළුවන්. ආර්ථික භාණ්ඩ හිඟ භාණ්ඩ වන අතර ආර්ථික භාණ්ඩ හිඟයි ඒ වගේම අවශ්‍ය පිළිවෙයක් පවතින උත්තරේ පහ විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ බලන්න. ප්‍රාග්ධනය නැමැති නිෂ්පාදන සාධකයට අයත් නොවන සංරචකය මොකද්ද කියලා අහමු. ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයට, දැන් ප්‍රාග්ධනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන නිෂ්පාදනයට උපකාර වන ආධාරකයන්ට අපි කියනවා ප්‍රාග්ධන. හරි, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න උපකාර වන මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන ආධාරකයන්ට අපි කියනවා මොනවා කියලාද? ප්‍රාග්ධනය කියලා. එතකොට මොනවද මේ ප්‍රාග්ධනයට වැටෙන්නේ? යන්ත්‍ර සූත්‍ර උපකරණ. එතකොට අමුද්‍රව්‍ය වගේ දේවල්. ඒ වගේ දේවල් අපිට ප්‍රාග්ධනය යටතට ඇතුළත් කරන්න පුළුවන්. මතක තියාගන්න. හරි. එතකොට දැන් මේ ප්‍රාග්ධනය කියන සංකල්පය ගත්තම ප්‍රාග්ධනය නැමැති නිෂ්පාදන සාධකයට අයත් නොවන සංරක්ෂකය මොකක්ද කියලා අහන්න. දැන් බල සීසෑමට භාවිත කරන ගවයන් ඒක ප්‍රාග්ධනයට ගන්න පුළුවන්. එතකොට මේ ස්ථාවර තැන්පතුවක් කියන එක අපිට ප්‍රාග්ධනයට දාන්න බෑ. මොකද එතන තියෙන්නේ ස්ථාවර තැන්පතුවක් නේ. ආර්ථික විද්‍යාවේදී මුදල් ප්‍රාග්ධනය හැටියට සලකන්නේ නැහැ. මතක තියාගන්න. එනම් පිළිතුර අපිට දෙක විදිහට ගන්න පුළුවන්. මැණික් පතලක් කියන එක ප්‍රාග්ධනය, කුලී ත්‍රී රෝදරත, මොරගහ කන්ද ජලාශය ඒවා ප්‍රාග්ධනය හැටියට අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා හතරවෙනි ප්‍රශ්න බලන්න. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක මිල යන්ත්‍රණය මගින් ඉටු කරගත නොහැකි කාර්යයක් මොකක්ද කියලා අහනවා. සාමාන්‍යයෙන් මිල යන්ත්‍රණය කියන්නේ වෙළඳපොළ ඉල්ලුම් මහ සැපයුම් බලවේගයන්ට අනුව නිදහසේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් තීරණය වන යන්ත්‍රණය අපි කියනවා මිල යන්ත්‍රණය. මොන හරි භාණ්ඩයකට තියෙන ඉල්ලුම් බලවේගයටත් සැපයුම් බලවේගයටත් අනුව වෙළඳපොළ තුළ විසිරී සිටින පාරිභෝගිකයන් එක තැනකට අරගෙන යනවා මිල මගින්. එතකොට මේ මිල යන්ත්‍රණයෙන් ඉටු කරන ප්‍රධාන කාර්යයන් තුනක්. භාණ්ඩ හා සේවා පිළිබඳ සංඥා ලබා දෙනවා නිෂ්පාදකයන්ට පාරිභෝගිකයන්ට. ඒ වගේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පාරිභෝජනය කරන්න සානුබල ලබා දෙනවා. ඒ කියන්නේ පෙළඹවීම සිදු කරනවා. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට ඒවා වැඩියෙන් සපයන්න, මිල වැඩි වෙනකොට අඩුවෙන් මිලට ගන්න සානුබල සපයන. ඒ වගේම තීන භාණ්ඩ ටික සලාක කරලා බෙදා හරිනවා හැමෝ අතරම. එතකොට ඒවා අපිට කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මිල යන්ත්‍රණයේ කාර්යයන් විදිහට. එතකොට දැන් මේ මිල යන්ත්‍රණය මගින් ඉටු කරගත නොහැකි කාර්යය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. බලන්න තරංකාරී නිෂ්පාදන ශේෂ්ත්‍ර අතර හිඟ සම්පත් බෙදාවෙන් කිරීම. ඒක හරියි. සාධකවල සාපේක්ෂ මිල මත කාර්යක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රම පෙන්නුම් කිරීම. ලාභ ඉපැයීම කිසියම් කර්මාන්තයකට ප්‍රවේශ වීම ධෛර්යමත් කිරීම. ඒක තමයි ඔය සානුබල වලින් කරන්නේ. ඒ දේ තමයි සුභ සාධන භාණ්ඩ ප්‍රමාණවත් සැපීම තහවුරු කිරීම. පාරිභෝගික වර්ණයේ වෙනස් වීම පිළිබඳ සංඥාවක් ලබා දීම. ඒක මෙතනට ගන්න පුළුවන්. තරංකාරී සම්පත් බෙදා වෙන් කිරීම අපිට සලාක කිරීම යටතට ගන්න පුළුවන්. සාධකවල මිල මත කාර්යක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රම පෙන්නුම් කරනවා. ඒකත් අපිට ඔය සානුබල යටතට නැත්නම් සංඥා කිරීම යටතට දාන්න පුළුවන්. එහෙනම් සුභසාධන භාණ්ඩ ප්‍රමාණවත්ව සම්පාදනය වෙන්නේ නැහැ මිල යන්ත්‍රණය මගින්. මොකද සුභසාධන භාණ්ඩ කියන්නේ තමන්ට ලැබෙන ප්‍රතිලාභයට වඩා සමාජයට ලැබෙන ප්‍රතිලාභය වැඩි හින්දා මේ සුභසාධන භාණ්ඩ ප්‍රමාණවත්ව සම්පාදනය කරන්න අසමත් වෙනවා. ස්වාර්ථයට, ඒ කියන්නේ තමන්ගේ වාසියට කටයුතු කරන මිල යන්ත්‍රණය ක්‍රියාත්මක වන වෙළඳපොළ ආර්ථික පද්ධතිය. එහෙනම් අපිට පිළිතුර
හතර විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා දෙන ලද තාක්ෂණය යටතේ සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් සේවා නියුක්ත කරන ලද ආර්ථිකයක නිබඳවිය හැකි ප්‍රාග්ධන භාණ්ඩ හා කැප කරන ලද පාරිභෝගික භාණ්ඩ පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. එතකොට මෙතන තියෙනවා බිංදුව 20, ඊට පස්සේ මෙතන 40, 60, 80, 100 විදිහට තියෙනවා. පස්සේ කැප කළ පාරිභෝගික භාණ්ඩ ඒකක ප්‍රමාණය, හරි, ඒ කියන්නේ කැප කරපු ගාණ තමයි තියෙන්නේ. හරි, එතකොට මම මෙතන පාරිභෝගික භාණ්ඩ කියලා ගත්තොත්, එතකොට මේ ටික ඔක්කොම අපිට එකතු කරා නම් දැන් මෙතන 20ක් කැප කරලා තියෙනවා, මෙතන 30ක් කැප කරලා තියෙනවා, එතකොට 50යි, මෙතන 40යි, 90යි, ඒ 90ට මේ 50 එකතු වුණාම 140යි, මේ 60 එකතු වුණාම 200යි. එහෙනම් බිංදුවේදී පාරිභෝගික භාණ්ඩ 200ක් හදන්න. ඊට පස්සේ මෙයා 20ට වැඩි වෙනකොට මෙතන කැපකිරීම 20යි කියන්නේ මෙතන 180යි. මොකද කැප කරපු භාණ්ඩ ටික දීලා තියෙන්නේ, පාරිභෝජන භාණ්ඩ ටික නිමි, කැප කරපු පාරිභෝගික භාණ්ඩ දීලා තියෙන්නේ. ඊට පස්සේ 30ක් කැප කළා කියන්නේ 150යි. 40ක් කැප කළා කියන්නේ 110යි. 50ක් කැප කළා කියන්නේ මෙතන 60යි. ඊට පස්සේ බිංදුවයි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. හරිද? අපි පාරිභෝගික භාණ්ඩ සම්බන්ධ ලේඛනය හදා ගන්නවා. මෙම ආර්ථිකයට C නිෂ්පාදන සංයෝගයේදී, ඒ කියන්නේ C කියන්නේ මෙන්න මෙතන. ප්‍රාග්ධන භාණ්ඩ 40යි, පාරිභෝගික භාණ්ඩ 50යි. ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. හරිද? C නිෂ්පාදන සංයෝගයේදී නිපදවිය හැකි පාරිභෝගික භාණ්ඩ ඒකක ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. එහෙනම් අපිට පිළිතුර කෙලින්ම තියෙනවා කීයයි කියලාද? 150ක් කියලා. හරිද? මේවා හොඳට පුරුදු වෙලා යන්න. ඊට පස්සේ බලන්න අනෙකුත් සාධක නොවෙනස්ව තිබේදී X භාණ්ඩයේ මිල පහළ යාම හේතු කරගෙන Y භාණ්ඩයේ ඉල්ලුම වැඩි විය. මෙම තොරතුරු වලට අනුව දී ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශයේ කුමක්ද කියලා අහන. දැන් අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී X භාණ්ඩයේ මිල පහළ යාම හේතු කරගෙන, දැන් X වල මිල පහළ යාම හේතු කරගෙන Y භාණ්ඩයේ ඉල්ලුම වැඩි වුණාලු. දැන් එක භාණ්ඩයක මිල අඩු වෙනකොට දැන් X වල මිල අඩු වෙලා, එතකොට Y වල ඉල්ලුම වැඩි වෙලා නේ. දැන් උදාහරණයක් විදියට අපිට මෙතන ගන්න පුළුවන් සීනි. X කියන්නේ සීනි නම් අපිට Y තේ කියලා ගන්න පුළුවන්. මොකද සීනි මිල අඩු වෙනකොට මිනිස්සු වැඩි වැඩියෙන් තේ පාරිභෝජනය කරනවා. එහෙනම් තේ ඉල්ලුම වැඩි නේ. එතකොට එක භාණ්ඩයක මිල අඩුවීම තව භාණ්ඩයක ඉල්ලුම වැඩි කරනවා නම්, නැත්නම් අනික් අතට ගන්න පුළුවන් එක භාණ්ඩයක මිල වැඩිවීම අනෙක් භාණ්ඩයේ ඉල්ලුම අඩු කරනවා නම් ඒවා අනුපූරක භාණ්ඩ හැටියට තමයි අපි හඳුන්වන්නේ. අනුපූරක භාණ්ඩ විදිහට තමයි ඒවා හඳුන්වන්නේ. හරි, එතකොට බලන්න මෙතන දීලා තියෙන උත්තර මොනවද බලමු. අනෙකුත් සාධක වෙනස් තිබේදී X භාණ්ඩයේ මිල පහළ යාම හේතු, X භාණ්ඩයේ මිල පහළ යාම හේතු කරගෙන Y භාණ්ඩයේ ඉල්ලුම වැඩි වුණා. මෙම තොරතුරු වලට අනුව දී ඇති ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අපි අහමු. තව මේක බලන්න. මේක තියෙනවා දැන් මෙතන X භාණ්ඩයේ මිල පහළ කියලා. කොට X භාණ්ඩයේ මිල පහළ යනකොට, සාමාන්‍යයෙන් මිල පහළ යනකොට පාරිභෝගිකයාගේ මූර්ත ආදාය, හරි, මූර්ත ආදායම වැඩි වෙනවා. මූර්ත ආදායම වැඩි වෙනවා, ඒ කියන්නේ මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ මූර්ත ආදායම වැඩි වෙනකොට Y භාණ්ඩයේ ඉල්ලුමත් මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. කියන්නේ වැඩි වෙනකොට වැඩි වීම ධන සම්බන්ධ. අපට ආදාය මූර්ත ආදායම වැඩි වෙනකොට භාණ්ඩයක ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ ඒවා අපිට සාමාන්‍ය භාණ්ඩ විදිහට ගන්න පුළුවන්. එහෙනම් Y කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක් හැටියට අපිට උත්තරය ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න 7 වෙනි ප්‍රශ්නේ.
පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් සහිත බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් පහත සඳහන් කවරක්? සංයෝගයක් නිවැරදි වේද කියලා අහන. සංයෝජන ටික දීලා තියෙනවා, නම්‍යතාවයන් දීලා තියෙනවා, ආදායම් ඉල්ලුම් නම්‍යතාවයන් දීලා තියෙනවා, මිල ඉල්ලුම් නම්‍යතාවයන් දීලා තියෙනවා. පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් සහිත බාල භාණ්ඩයක් සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් බාල භාණ්ඩවල ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ. එතකොට ඍණ අවස්ථා දෙකක් තියෙනවා. බාල භාණ්ඩ අපි කියනවා ඉල්ලුම් නීතියට අනුකූලයි, එහෙනම් මිල ඉල්ලුම් නම්‍යතාවයේ අනිවාර්යයෙන්ම ඍණාගයක් ගන්නවා. එහෙනම් අපිට පිළිතුර තුන විදිහට ගන්න පුළුවන් හත්වෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ මේක තියෙනවා බලන්න පුතා. සුඛෝපභෝගී මෝටර රථ සඳහා මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ 1.5. මෝටර රථයක මිල මිලියන 25ක් වන විට මෝටර රථ 100ක් ඉල්ලුම් කරනවා. මෝටර රථයක මිල 20 දක්වා අඩු වුවොත් කොපමණ මෝටර රථ ප්‍රමාණයක් ඉල්ලුම් කරනවද කියලා. එතකොට ඕක අපිට දාගන්න පුළුවන් මේ විදිහේ ලේඛනයක PD කියලා දාලා P QD කියලා දානවා. PD ඍණ 1.5යි, මිල මෙතන 25යි, QD අපිට ගන්න පුළුවන් මෝටර රථ සංඛ්‍යාව 100ක් විදිහට. එතකොට මිල 20 දක්වා අඩු වෙනකොට මෙතන කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට අපිට පුළුවන් ඔතන මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රය ලියන්න. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ඩෙල්ටා PD සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P යට QD ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට මිලේ වෙනස අපිට තියෙනවා මෙතන 25 ඉඳලා 20ට අඩු වෙලා තියෙනවා 5ක්. හරි. ඍණ 5යි. PD තියෙනවා මෙතන ඍණ 1.5යි. ඩෙල්ටා QD අපිට මෙතන නැහැ. වැඩි කිරීම මිල 25 ඉල්ලුම් ප්‍රමාණය 100ක් විදිහට තියෙනවා. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් මේගොල්ලෝ වැඩි කරලා ගන්න පුළුවන්. මෙතනට අපිට මෙහෙම ගන්න පුළුවන් 25 ඒවා 1යි, මෙතනට 25 ඒවා 4 බෙදුවට පස්සේ. එතකොට මම මෙතනින් හදන්නා ඍණ 1.5 සමානයි QD වැඩි කිරීම එක ඩෙල්ටා QD ම තමයි. එතකොට 4 වැඩි කිරීම ඍණ 5 ඍණ 20ක් විදිහට ගන්න පුළුවන්. එතකොට දැන් මොකද කරන්නේ? ඍණ 1.5 මෙයා යනවා මේ පැත්ත උඩට. එතකොට වැඩි කිරීම ඍණ 20 සමානයි ඩෙල්ටා QD. බලන්න පුතා, එතකොට ඍණ 1.5 ඍණ 20ෙන් වැඩි කරාට පස්සේ අපිට මෙතන එනවා ධන 30ක් කියලා එනවා. ඍණයි ඍණයි ධනනේ. එතකොට 1.5 20ෙන් වැඩි කරනකොට මේ බිංදුවට මෙතන දශම ස්ථානය අයින් කරා නම් 15 වැඩි කිරීම දෙක 30ක් හැටියට එනවා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස 30යි. හරි. එතකොට මෙතන 30ක් කියන්නේ ධන 30ක් කියන්නේ ධනනේ 130යි. හරි. එතකොට ඉල්ලුම් ප්‍රමාණය අපිට 130ක් විදිහට ගන්න පුළුවන්. හරි නේද? හරි. ඔතේ ඔයගොල්ලන්ට වැදගත් දෙයක් තියෙනවා. ඉතිරි MCQ ටික ඔයගොල්ලන්ට කර ගැනීමට අවශ්‍ය නම් මගේ ප්‍රශ්න පත්‍ර පන්තිය වලට සම්බන්ධ වෙන්න රුපියල් 2000ක් ගෙවලා සම්පූර්ණ විෂයන් තුනටම ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ විදිහේ ප්‍රශ්න සාකච්ඡා කරනවා කැමති දරුවන්ට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඇත්තටම ලොකු ආසියක් ඔයගොල්ලන්ට. එක විෂයකට විශාල මුදලක් ගෙවලා ඔයගොල්ලෝ ක්ලාස් යනවට වඩා විෂයන් තුනටම රුපියල් 2000ක මුදලක් ගෙවලා සම්බන්ධ වෙන්න තියෙනවා. කියන්නේ ඒක ඕගොල්ලන්ට වටිනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.